අද නෙතෙෆිම් ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සුමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගං අත්ථිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගං නත්ථිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති ධර්ම ශ්‍රවණාබිලාසි ගුණගරුක ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත සුපින්වත්නි මුළුමහත් ලෝකීම ජීවත්වන හැම දිනාටම පවතින මේ වසංගත තත්ත්වය නිසා කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් මුලින්ම ඔබ හැම දිනාටම ප්‍රාර්ථනා කරන්න කැමැතියි අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දෙනවා මහියංගනීය සෙනෙවිපුර සනසුම නිවසේ පදිංචි නාලිනී වික්‍රමරත්න මහත්මිය පුතා සහ ලේලිය විසින් 2021 මැයි මාසයේ 31 වෙනි දිනට අභාවයෙන් 4 වෙනි වසර සම්පූර්ණ වන මහියංගනීය සෙනෙවිපුර සනසුම නිවසේ පදිංචිව සිටි තම ස්වාම පුරුෂාවන ජී.එම්. වික්‍රමරත්න මහත්මාට සසරේ මතු උපදින සෑම භවයකදීම නිරෝගීව ඒ වගේම අකල් මරණයකට ගොදුරු නොවි දීර්ඝායුෂ ලැබ අවසානයේදී අමා මහ නිවන් සුව අත්තේවායි කියන මේ උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද මේ උතුම් දේශනාවට ඒ පින්වත් පිරිස දායකත්වයේ දරන්නේ. පවඩත් කැමැති අද මේ උතුම් දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් මුළුමහත් ලෝකීම ජීවත් වන බසිලු දිනාටම තථාගතයන් වහන්සේගේත් ධර්මියත් මහ සංඝරත්නය තුල තිබෙන්නා වූ අනන්ත ගුණයේ සිහිපත් කරමින් ලෝකී ජීවත් වන සිලු දිනාටම සිත සාන්තිය ආශිර්වාදී ප්‍රාර්ථනා කරමින් උතුම් සත්‍යක්‍රියාවක් සිදු කරමින්ම මේ උතුම් දේශනාව අද දවසේදී ආරම්භ කරන්නට පින්වත්නි ඔබ මේ මොහොතේදී තමන්ගේ චිත්ත සන්තානයේ තුල සිත තුල චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගනිමින් සිත තුල දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මී මහා සංඝරත්නයේ අනන්ත ගුණය මට මගේ දරුවන්ට පෞලි ජීවත්වන හැම දිනාටම මුළුමහත් ලෝකීම ජීවත්වන හැම දිනාටම ලැබෙනවා ඒ උතුම් සත්‍ය බලෙන් මගේ ජීවිතය කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා කියන මේ අති උදාරතර වූ ඒ වගේම
ආධ්‍යාත්මික ගුණය ආධ්‍යාත්මික ශක්තිය ඔබ ඔබේ ජීවිතය තුළ ඇති කරගත යුතු වෙනවා දැන් මා විනාඩියකින් දෙකකින් පමණ කාලයක් අරගෙන ඉතාමත්ම කෙටි කාලයකදී මේ බුදු ගුණ සත්‍යක්‍රියාව තිරුවන්ගේ ගුණ සත්‍යක්‍රියාව සිදු කරමින් අද අපේ නියමිත ධර්ම දේශනාව සිද්ධ කරමු බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි ධර්ම රත්නේ ගුණ සත්‍යයි ධර්ම රත්නේ ගුණ සත්‍යයි ධර්ම රත්නේ ගුණ සත්‍යයි ධර්ම රත්නේ ගුණ අනන්තයි ධර්ම රත්නේ ගුණ අනන්තයි ධර්ම රත්නේ ගුණ අනන්තයි මහා සංඝ රුවනේ ගුණ අනන්තයි මහා සංඝ රුවනේ ගුණ අනන්තයි මහා සංඝ රුවනේ ගුණ සත්‍යයි ගුණ සත්‍යයි ගුණ සත්‍යයි තුනුරුවන්ගේ ගුණය බලය ශක්තිය සත්‍යයි සත්‍යයි මේ උතුම් සත්‍ය සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් මාගේ කායික මානසික සුවය ඇති වේවා මේ උතුම් සත්‍ය සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් මාගේ දූදරුවන්ගේද මාගේ දෙමව්පියන්ගේද සියලු සත්වයන්ගේද කායික සුවය මානසික සුවය මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් ඇති වේවා මේ උතුම් සත්‍ය සත්‍ය බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා බැහැම දනාටම ජීවිතයේ සැනසීම මුදා වේවා පින්වත්නි අද අපේ ධර්ම දක්ෂිනාව සඳහා අපට ලැබිලා තිබෙන උතුම් මාතෘකාව භාගිතුන් මහන්සේ දේශනා කරන්ට යෙදුණු සත්ත බොජ්ජංග ධර්මයන්ගෙන් ධම්ම විචය කියන සම්බොජ්ජංගය පිළිබඳව තමයි අද ඔබට අපේ දේශනාවේදී අපි දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි ඔබ මේ මොහොතේදී තමන්ගේ සිත තුළ ඇති කරගත යුතු දැඩි අධිෂ්ඨානය තමයි බොජ්ජංග ධර්මයන් පිළිබඳව සඳහන් කරන විට බොජ්ජංග කතා කරන්නටම දේශනා කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ භාවනාවක තමන්ගේ ජීවිතේ එමනත්තං ධර්ම මනසිකාරයක් ඇති කරගත්ත ජීවිතයකට ඒ නිසා මේ මුළු ධර්ම දේශනාවම තමන්ගේ මනස තුළ ධම්ම විචය කියලා කියන ගුණය ධර්මයේ සෙවීම ප්‍රඥාව ඇති කර ගැනීම කියන එමනත්තං ඒ ධර්ම මනසිකාරයේම සිත් තුළ ඇති කරගෙන මේ වටිනා කාලයේ භාවනාවක් මෙන්
මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න කියන කාරණාව මුලින්ම සිහිපත් කරන්න කැමැතියි. පින්නත් ඔබ සීල දිනාටම දේශනා කරන්න යෙදිච්චි සන්තංවා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං මේ කොටසම උපුටාගත්තේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාව. සෑම බුදුවරයෙක් විසින්ම අත් නොහැරම දේශනා කරන ලෝකේ ජීවත්වන සියලුම සත්‍යයන්ගේ දුක් දොමනස්යන් නැති කරන්න තිබෙන එකම මාර්ගය සතිපට්ඨාන දේශනාවේ සඳහන් වන බොජ්ජංග පබ්බෙහිට අදාළ වූ ධර්ම කොටාසයක් තමයි මුලින්ම ශ්‍රවණය කරන්න ලැබුණේ. ඔබ දන්න සතර සතිපට්ඨාන දේශනාවේදී ධම්මානුපස්සනා සතිපට්ඨානයේ සඳහන් වන ධර්ම මානසිකාර්ය ඇති කරගන්න පුළුවන් බොජ්ජංග පබ්බෙහි කියලා කියන කොටස. අපි මෙතනදී ගත්තොත් එහෙම බොජ්ජංගයන් පිළිබඳව මෙනෙහි කිරීම බොජ්ජංග පබ්බය භාවනාවක් විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඒ අදාළව කොටසට සත්ත බොජ්ජංග ධර්මයන්ට අදාළවන දෙවෙනි කාරණාව තමයි ධම්මවිචය සම්බොජ්ජංගයේ විදිහට ධම්මවිචය සම්බොජ්ජංගයේ විදිහට වටමා දේශනා කරන්න යෙදුනේ. යම්කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරනවා පින්වත් මහණෙනි ඉසියම් භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල ධම්මවිචය සම්බොජ්ජංගයේ පවතිනකොට මාතුල දැන් ධම්මවිචය සම්බොජ්ජංගයේ පවතින්නේ යයි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නවා. යම් වෙලාවකදී කිසියම් අවස්ථාවකදී මාතුල දැන් ධම්මවිචය සම්බොජ්ජංගයේ පවතින්නේ නැහැ යයි කියලා තමන්ට දැනෙනකොට එයත් ඉතාමත්ම හොඳින් දැනගන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මෙතනදී අවධාරණය කරනවා යම්මාකාරයකින් හට නොගත් ධම්මවිචය සම්බොජ්ජංගය හට ගැනීම වන්නේද ඒද ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නවා. යම්මාකාරයකින් ධම්මවිචය සම්බොජ්ජංගය භාවනාවෙන් පරිපූර්ණත්වයට පත්වන්නේද එයත් ඉතාමත්ම හොඳින් දැනගන්නවා. මාමට සඳහන් කළේ මේ පෙළෙහි සඳහන් වන පාලි අර්ධයේ තිබෙන පාලි පාඨයේ තිබෙන සිංහල තේරුම. පින්වත්නි මේ දේශනාවක් මුලින්ම ශ්‍රවණය කරන කෙනෙකුට මෙය මා හිතනවා කල්පනා කරනවා සැබෑ ලෙසින්ම ඔබට වටහා ගන්නට බැහැ මේ කියපු මුලින් සඳහන් කරපු කාරණාව. ධම්මවිචේ ධම්මවිචේ කියලා කියන මේ බොජ්ජංග ධර්මයේ පිළිබඳව අපට කාරණා කීපයක් ඔස්සේම ඔබට දේශනා කරන්න පුළුවන්. මම හිතනවා මේ කාරණාව දේශනා කිරීමේදී අපට බොහෝ මූලාශ්‍රයන් භාවිත කරන්නට පුළුවන්කමක් තිබෙනවා. මගේ මේ දේශනාවේදී කාරණා කීපයක් ඔස්සේයි ඔබට අනුපිළිවෙලින් මේ ගැළපීම මේ දේශනාව සිද්ධ කරන්නේ. අවසානයේදී ඔබට සඳහන් කරන කාරණාව ධර්ම මානසිකාර්ය ඇති කරගන්න අවශ්‍ය වෙන කාරණාව ඉතාමත්ම හොඳින් අපිට ප්‍රායෝගික වශයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. පින්වත්නි මේ විසක් සතිය පුරාවට ලෝතුරා භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාවන් වල සඳහන් වන කාරණාවන් ඔබ දන්නවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව මේ මහා සාගරය තුල තිබෙනා වූ වටිනා මාණික්‍ය රත්නයන් විශාල ප්‍රමාණයක් තිබෙනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් පරම ගම්භීර ධර්මයේ තුල වටිනාම මාණික්‍ය රත්නයන් විදිහට තමයි අපි හඳුනාගන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. පින්නතුන්ලාට මේ දේශනාව සිද්ධ කරන විට අපට සංගීතනිකායේහි මහවග්ගපාලියේහි බොජ්ජංග සංයුත්තේ වඩාත් හොඳින් පරිශීලනය කරන්න පුළුවන්. ධර්මයේ පිළිබඳව වඩාත් ගැඹුරින් සොයන කෙනෙකුට ධර්මයේ පිළිබඳව ගොඩාක් තමන්ගේ සන්තානය තුළ ඇති කරගෙන ධර්ම මානසිකාර්ය ඇති කරගන්න අවශ්‍යයි. ධර්මයේ ගැඹුරටම යන්න අවශ්‍යයි. තමන්ගේ චිත්ත සන්තානය තුළ තිබෙනා වූ චෛතසික ධර්මයන්ගේ ඇතිවෙන පවතින නැතිවෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය දකින්න අවශ්‍ය නම් ඔබට ඒ ගැඹුරු ධර්මයටම යා යුතු වෙනවා. පින්වත්නි සංයුත්ත නිකායේ මහවග්ගපාලියේ බොජ්ජංග සංයුත්තේහි අපට පේනවා පබ්බත වග්ගෙහි හිමවන්ත සූත්‍රය, කාය සූත්‍රය, සීල සූත්‍රය, ඒ වගේම වත්ත සූත්‍රය, බික්කු සූත්‍රය, කුණ්ඩලි සූත්‍රය, කූටාගාර සූත්‍රය, උපවාන සූත්‍රය මේ ආදී වශයෙන් සූත්‍ර 10ක් වාගේ ප්‍රමාණයක් විශේෂයෙන් අපිට මේ බොජ්ජංග සංයුත්තේ ආශ්‍රිතව අපිට සොයා ගන්න පුළුවන්. මීට අමතරව බොහෝ තැන්වලදී අපිට මේ දේශනාව පිළිබඳ සඳහන් වෙනවා. ආනාපාන සූත්‍ර දේශනාවේදීත් මේ බොජ්ජංගයන් පිළිබඳව බොහෝ සෙයින් සඳහන් වෙනවා. ධම්මවිචය සම්බොජ්ජංගයේ පිළිබඳව මුලින්ම ඔබට මා පැහැදිලි කරලා දෙන්නට මත්ින් මා විශ්වාස කරනවා අද දවසේදී ඉස්සරලාම මේ සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳව කිසියම් කෙනෙක් මෙනෙහි කරනවා නම් කල්පනා කරනවා නම් ඒ ඇත්තන්ගේ පහසුව සඳහා දැනීම සඳහා මුලින්ම කරණා කීපයක් පිළිබඳව සඳහන් කරලා අපට නියමිත මාතෘකාව අපට දේශනා කරන්න පුළුවන්කමක් තිබෙනවා. බොහෝ වෙලාවට ඔබ දන්නවා මේ කාල පරිච්ඡේදය තුලත් අපට අපේ ජීවිතය තුල බොජ්ජංග ධර්මයන් වඩන්ට කියන එක
නිරන්තරයෙන්ම අවධාරණය කරන කාරණාවක්. ඒ නිසා පින්වත්නි රෝගකාරක තිබෙන කාල පරිච්ඡේදයක් තුල විශේෂයෙන් අපිට ලෞකික ජීවිතයේ යම් යම් කාරණාවන් සඵල කරගන්නටත් ඒ වගේම අවසානයේදී අපි එකම අදිෂ්ඨානයේ පරමාර්ථය එහෙම නැත්නම් අපේ බලාපොරොත්තු අපේ ජීවිතය තුල ඇති කරගත යුතු වීරියවන්තකම වන්නේම සකල විද කෙලෙස් නැති කරලා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට නිවන අවබෝධ කරගන්නට දැන් ඔබට මා මුලින් සඳහන් කරන්න කැමැති බෝධාය කියන සුත්ත දේශනාවෙහි සඳහන් වන කාරණාවක් අතකෝ අඤ්ඤතරෝ භික්ඛෝ යේන භගවා තේනුපසංඛමි ඒකමන්තං නිසින්නෝ කෝසෝ භික්ඛු භගවන්තං ඊතදවෝච බොජ්ජංගා බොජ්ජංගාති භන්ති උච්ඡන්ති කිත්තානුවතානුකෝ භන්ති බොජ්ජංගාති උච්ඡන්ති එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ කෙනෙක් භාගිතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා සඳහන් කරන්නේ ස්වාමිනි බොජ්ජංගා බොජ්ජංගාති භන්ති උච්ඡන්ති ස්වාමිනි මේ බොජ්ජංග බොජ්ජංග බොජ්ජංගයයි කියලා කියනවා ස්වාමිනි මොකක්ද මේ බොජ්ජංග බොජ්ජංග කියලා සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි මේ අවබෝධිය පිණිස පවතිනවාද ඔබේ දැනීම පිණිස පවතිනවාද මේ සකල විද කෙලෙස් නැති කරලා නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා පවතින යම් ධර්මතාවක් තියෙනවා නම් වැඩි යුතු ධර්මතාවක් තිබෙනවා නම් අන්නේ ධර්මතාව තමයි බොජ්ජංග විදියට මේ දේශනාවේදී සඳහන් කරන්නේ මා විශ්වාස කරනවා මේ බෝධි අංග පිළිබඳව අපේ පෙර ස්වාමින් වහන්සේලාගේ දේශනාවකදී වඩාත් හොඳින් පැහැදිලි කරන්න ඇති අවබෝධිය පිණිස නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන වශයෙන් තිබෙනා වූ අංග 7ක් පිළිබඳව තමයි පින්වත්නි සඳහන් කරන්නේ. ඔබ හොඳට තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා යම් ආකාරයකින් මෙතනදී මහණෙනි මහණෙයයි කියලා ආමන්ත්‍රණය කළත් මේ දේශනාවන් හැම දෙයක්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන මේ සිව්වනක් පිරිස උදෙසාම තමයි භාගිතුන් වහන්සේ මේ අවධාරණය කිරීමක් කළේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ජීවත් වෙන කිසියම් කෙනෙක් සිටිනවා නම් ඒ දීවත් චිච කෙනා තමන්ගේ හිත නිවන අරුණෝ කරගෙනම ජීවිතේ ගත කරනවා නම් එහෙම නැත්නම් එයා යම් ආකාරකින් තමන්ගේ ජීවිතයේ තුල විවේකී පුරුදු කරනවා නම් ඒ වගේම නොයලීම තමන්ගේ ජීවිතය තුළින් ඈත් කරගන්න උත්සාහ කිරීමක් කරනවා නම් එහෙම නැත්නම් ඇලෙන්නේ නැතුව ඒ වගේම නිවනම අරමුණු කරගත් කෙනෙක් ඉන්නවා නම් ඒ නිවනම අරමුණු කරගත් කෙනා තමන්ගේ ජීවිතයේ තුල මේ බොජ්ජංග ධර්මයන් වඩාත් හොඳින් වර්ධනය කිරීමක් පුහුණු කිරීමක් සිදු කරනවා එනිසා මේ සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳවම බොහෝ තැන්වලදී බොහෝ දේශනාවන්වල සඳහන් කරනකොට ඒතර අපි සඳහන් කළේ මේ ධර්මය එහෙම නැත්නම් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට අවබෝධ කරගන්න තිබෙන වටිනාම අංග 7ක් විදිහට සඳහන් කළා හිමවන්ත සූත්‍ර දේශනාවට අපට විමර්ශනය කරලා බලනකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ හිමාල පර්වතයේ නිසා නාගියෝ තමන්ගේ කය වඩා වර්ධනය කර ගැනීමක් කරගන්නවා එහෙම නැත්නම් හිමාල පර්වතයේ ආශ්‍රය කරගෙන තමන්ගේ කය සකස් කර ගැනීම සිද්ධ කරනවා බලවන්තත්වයකට පත් වෙනවා එනිසායි බලවන්තත්වයකට පත් වෙච්චි මේ නාගයන්ට පුළුවන්කමක් තිබෙනවා තමන්ගේ ශක්ති සම්පන්න ස්වභාවය නිසාම කුඩා එවැගේම ලොකු කුඩා තිබෙනා වූ සියලුම වලකට බහින්න පුළුවන්කමක් තිබෙනවා එහෙම නැත්නම් ඕනෑම තැනකට යන්නට පුළුවන්කමක් තිබෙනවා කුඩා ගංගාවලට බහින්න පුළුවන් විශාල ගංගාවලට බහින්න පුළුවන්කමක් තියෙනවා මහා සමුද්‍ර සාගරයට පවා බහින්නට පුළුවන්කමක් තිබෙනවා හේතුව මොකද ඔවුන්ගේ කය ඉතාමත්ම විශාල තත්ත්වයකට පත් කරන තිබෙන නිසා එනිසා හිමාල පර්වතයේ ආශ්‍රිතව ජීවත් වන නාගයෝ තමන්ගේ ශරීරය වඩා වර්ධනය කරගන්නවා විශාල තත්ත්වයකට පත් කරගන්න ඔවුන්ට ලොකු කුඩා ඕනෑම ජලයකට බහින්න පුළුවන් සාගරයකට බහින්න පුළුවන් ඒ වගේ තමයි පින්වත්නි කිසියම් කෙනෙක් මේ ශාසනීය තුල සීලෙහි පිහිටලා සත්ත බොජ්ජංග ධර්මයන් වඩාත් හොඳින් විපුලත්වයට පත් කරගන්නවාද වඩා වර්ධනය කරගන්නවාද ඒ සත්ත බොජ්ජංග ධර්මයන් නිසාම ඔහුගේ ජීවිතයේ වඩාත් විශාල තත්ත්වයකට පත් වෙනවා ඔබට පේනව ඇති කියපු දේශනාවේදී පැහැදිලි කරපු කාරණාව හිමාල පර්වතය ආශ්‍රය කරගෙන නාගියෝ තමන්ගේ කය වඩාත් හොඳින් වර්ධනය කරගන්නවා ඒ නිසා ඕනෙම තැනකට බයක් සැකකින් තොරව ඔවුන්ට බහින්න පුළුවන් යන්නට පුළුවන්කමක් තිබෙනවා අන්න ඒ වගේ කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල මේ සත්ත බොජ්ජංග ධර්මයන් වඩා වර්ධනය කරගන්නවා නම් සීලයේ තුල පිහිටලා තමන්ගේ ජීවිතයේ තුල නිවැරදි භාවයේ තුල පිහිටලා සත්ත බොජ්ජංග ධර්මයන් වඩන්න වඩන්න ඔහු මහත් තත්ත්වයකට පත් වෙනවා විපුල තත්ත්වයකට පත් වෙනවා ඒ නිසාම ඔහුට ධර්මයේ පිළිබඳ විශාල අවබෝධයක් ඇති වෙනවා ධර්මයේ තිබෙන රසය ඔහුට වඩාත් හොඳින් සොයා ගන්නට පුළුවන්කමක් තිබෙනවා මේ කූටාගාර සූත්‍ර දේශනාවත් ඒ වගේම අනෙකුත් බොහෝ සූත්‍ර දේශනාවන් වල අපිට පේනවා මේ සත්ත බොජ්ජංග ධර්මයන් වැඩිමිය තින වටිනාකම
ඉතාමත්ම ඉහළින්ම පින්වත්නි ගිනද්දීමක් සිදු කරනවා සත්තිමී භික්ඛවේ බොජ්ජංගහ භාවිතා බෞලී කතා අපාරා පහරං ගමනාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංග පිරිය සම්බොජ්ජංග පීති සම්බොජ්ජංග පස්සද්දි සම්බොජ්ජංග සමාධි සම්බොජ්ජංග උපේක්ඛා සම්බොජ්ජංගෝ මෙන්න මේ කියන කාරණාවන් හත තමයි බොජ්ජංග ධර්මයන් විදියට සතක් විදියට ධර්මයේ තුල පින්නම කරන්නේ පින්වත්නි කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල නැවත නැවතත් මේ බොජ්ජංග ධර්මයන් වඩනවා නම් මේ සද්දෙනා නිසාම සංසාරයේ නැමැති මෙතර ඉඳලා අපිට නිවන නැමැති පරතරට අපිට යන්න පුළුවන්කමක් තිබෙනවා සංසාරේ අපි ජීවත් වෙන්නේ බහැම කෙනෙක්ම මෙතරපනම් මේ පැත්තේ නම් නිවන තිබෙන්නේ අනිත් පැත්තේ නම් ඒ නිවන කරා ගමන් කරන්නට අපිට වඩාත් හොඳින් ඒ වගේම අපේ ජීවිතයට වඩාත් ශක්තිමත් නොවන දේශනාවක් විදිහට තමයි සත්බොජ්ජංග ධර්මය විශේෂයෙන් දේශනා කරන්නේ ඒ නිසා අප දන්නවා මේ බොජ්ජංග ධර්මයන් තුළින් විශේෂයෙන් අපි බලාපොරොත්තු වන්නේම අපි ජීවිතය තුළ තිබෙන්නා වූ යම් යම් ආකාරයේහි අන්ධකාරයන් දුරු කරලා අපේ ජීවිතයට ආලෝකය ඇති කර ගැනීම ඔබ දන්නවා ආලෝකී ඇති නොවුනොත් අපේ ජීවිතය හැමදාමත් අන්ධකාරයි අන්ධකාරය දුරු කරන්න නම් ආලෝකයක් අවශ්‍ය වෙනවා ඔබට ඔබේ ජීවිතය තුළ මට මගේ ජීවිතය තුළ මේ අන්ධකාරය නැති කරන්න තිබෙන හොඳම පහන තමයි සත්බොජ්ජංග ධර්ම ඒ නිසා බෝධි අංග කියන මේ වචන දෙක එකහුණාට පස්සේ අපිට පේනවා විශාල ගැඹුරු අර්ථයක් පින්වත්නි මෙහි දකින්නට පුළුවන්කමක් තියෙනවා මේ බෝධියන වචනේහි අර්ථ කීපයක් තිබෙනවා එකක් තමයි මෙතෙන්ට ගැලපෙන අපිට අර්ථය හොයාගන්න අවශ්‍ය වෙනවා විශේෂයෙන් අපි ධම්ම විචය කියලා කියන ප්‍රධානම මාතෘකාවට අපි වඩාත් ඉක්මනින්ම යා යුතු වෙනවා මෙතනදී මේ ගැලපෙන අර්ථ දෙකක් බවට පත් වෙන්නේ එකක් තමයි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයේ විදියට ඔබ වඩාත් හොඳින් තේරුම් ගන්නට නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන නිවන ඔබට අවබෝධ කරලා දෙන ඔබට මේ ජීවිතයේට නිවන ප්‍රත්‍යක්ෂ කරලා දෙන ධර්ම සමූහය මෙතනදී බෝධි අංග එහෙම නැත්නම් බොජ්ජංග විතර සඳහන් කරනවා අනිත් පැත්තෙන් ගත්තට පස්සේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුජ්‍යලයන් අර්ථනොත් ගන්නට පුළුවන්කමක් තිබෙනවා එනිසා කිසියම් කෙනෙක් නිවන් සොයනමාද පින්වත්නි ඒ නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔබට දැනගන්න අවශ්‍ය නම් නිවනට යොමු කරන්නා වූ එහෙම නැත්නම් නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වන්න අවශ්‍ය කරන්නා වූ ලෝකෝත්තර මාර්ගයට ඔබට වඩාත් හොඳින් පැහැදිලි කරලා දෙන ධර්මතාවන් තමයි අපි බොජ්ජංග ධර්මයන් විදියට පින්වත්නි අපි හඳුනා ගැනීමක් කරන්නේ ඔබ දන්නවා අපි ජීවිතය තුළ තිබෙන අපේ මනස තුළ තිබෙනා වූ සිතුවිලිවල තියෙන ස්වභාවය බොහෝ වෙලාවට තීන මිද්දේට නිරන්තරයෙන්ම අසුවිමක් සිදු වෙනවා අපේ සිත බොහෝ වෙලාවට හැකිලෙන ස්වභාවයක් තිබෙනවා අපේ සිත සමහර වෙලාවට ඇතුළටම නැඹුරුචි ස්වභාවයක් තිබෙනවා සමහර වෙලාවට අපේ සිත එළියට දුවන ස්වභාවයක්ත් තිබෙනවා එහෙම නැත්නම් විවෘත ස්වභාවයක්ත් තිබෙනවා ඒ නිසා මේ හැකිලෙන විවෘත වන ස්වභාවයේ ඔබේ මනස තුළ තිබෙනා වූ සිතිවිලිවල තිබෙන ස්වභාවයක් මේ தත්ත්වය අවබෝධ කරගෙන අපි වඩාත් හොඳින් මේ සත්බොජ්ජංග ධර්මයන් පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු වෙනවා එනිසා මේ බෝධි ධර්ම කියලා කියන්නේ සක්විති රජුන්ට තිබෙනා වූ රත්න හතක් වගේ ඔබ දන්නවා සක්විති රජුන්ට තිබෙනවා ඔවුන්ට වටිනායයි කියලා කියනා වූ රත්නයන් හතක් මේ රත්නයන් හත වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල තිබෙනා වූ වටිනාම රත්නයන් හතක් විදියට පින්වත්නි අපි තේරුම් ගන්නට ඕනේ අවබෝධ කර ගන්නට ඕනේ සත්බොජ්ජංග ධර්මයන් පිළිබඳව බලන්ට මේ ශාසනය තුල තියෙන වටිනාම රත්නයන් විදියට රජ කෙනෙකුට යම් ආකාරයකින් කිසියම් වෙලාවකදී ඔහුට රත්න හතක් තිබෙනවා නම් ඒ රත්න හත ඔහුට වටිනා දෙයක් බවට පත් වෙනවා වගේ මේ බොජ්ජංග ධර්මයන් විශේෂයෙන් මේ ශාසනය තුල දන්නා කෙනෙක් ඉන්නවා නම් වඩන කෙනෙක් ඉන්නවා නම් අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඔහු කවරම දාක්වත් දිලින්දෙක් බවට පත් වෙන්නේ නැහැ සත්තන්නං කෝ භික්ඛවේ බොජ්ජංගා රතනානං භාවිතත්තා බෞලිකත්තා අලිද්දෝති උච්චති මේ දේශනාවේදී වඩාත් අවධාරණය කරන්නෙම පින්වත්නි අපට පේනවා මේ බොජ්ජංග ධර්මයන් වඩන කෙනෙක් කවදාවත් ඔහු දිලින්දෙක් බවට පත් වෙන්නේ නැහැ මෙතනදී මේ දිලින්දු භාවයේ කියලා සඳහන් කළේ වෙන කිසිදු කාරණාවක් නෙමෙයි මේ ධර්මයේ තුල තියෙන වටිනාකම ඔබට මේ බොජ්ජංග ධර්මයන් ජීවිතය තුල වඩා වර්ධනය කරන්න අවශ්‍ය නම් ඒ වඩා වර්ධනය කළ යුතු අවස්ථාවේදීම ඔබට ඔබේ ජීවිතයට මේ ශක්තිය ලැබෙනවා ආධ්‍යාත්මික ශක්තිය ලැබෙනවා ඒ රැකවරණය ලැබෙනවා ඒ රැකවරණය ලැබෙන ස්වභාවය තුළම ඔබ කවදාවත් මේ ශාසනය තුළ දිලින්දෙක් බවට පත් වෙන්නේ නැහැ
එනිසා අපි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට ඕනේ මේ බොජ්ජංග ධර්මයන් කියලා කියන්නේම භාවනාවකට ආරම්භණයකට පත්විච්ච ස්වභාවයක් භාවනාවකට වැඩෙන ස්වභාවයක් සතර සතිපට්ඨාන දේශනාවේ සඳහන් වන මේ බොජ්ජංග දේශනාව විශේෂයෙන් අපි ගත්තොත් සත්ත බොජ්ජංග දේශනාවන්ම අපේ යෝගාවචරයන් විසින් පුරුදු පුහුණු කරගත යුතු එපමණක්ම නිමේ භාවනා යෝගීව ජීවත් වෙන ඔබත් නිවසේ සාමාන්‍ය විදිහට දෛනික ජීවිතය ගත කරන ඔබත් හැම වෙලාවක් තුලදීම වැඩන්න පුළුවන් ඒ වගේම ධම්ම විචය විශේෂයෙන් වඩන්න පුළුවන් මේ කාරණාවක් තමයි අපට මේ දේශනාවේදී විශේෂයෙන් ඔබට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ පින්නත් ඔබ මූලික වශයෙන් දැනගත යුතු කාරණාවක් තමයි මේ බොජ්ජංග වැඩිමේ කාලයක් තිබෙනවා එහෙම නැත්නම් චිත්ත ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා මේ සියලුම බොජ්ජංග ධර්මයන් තමන්ට හිතන හිතන වෙලාවට වඩන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මට අවශ්‍ය කරන මාත්‍රකාවට අවශ්‍ය කරන කාරණාව විතරක් මම ඔබට මේ වෙලාවේදී පැහැදිලි කරන්න කැමැති. විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මා මුලින්ම සඳහන් කළ අපේ සිත යම් යම් ආකාරයේහි හැකිලෙන ස්වභාවයක් තිබෙනවා. එහෙම නැත්නම් ඇතුළට නැඹුරුචි ස්වභාවයක් තිබෙනවා. කම්මැලි ස්වභාවයක් තිබෙනවා. මෙන්න මේ කියන අවස්ථාවකදී අලසගති ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ අලසගති ස්වභාවය නැති කරලා අපේ සිත වඩන්න පුළුවන් අවස්ථාවක් මේ දේශනාවේදී පැහැදිලි කිරීමක් කරනවා. එනිසා යස්මින්ච භික්ඛවේ සමයේ ලීනං හොත චිත්තං කාලේ තස්මින් සමේ ධම්මවිචේ සම්බොජ්ජංගස භාවනාය කාලෝ විරිය සම්බොජ්ජංගස භාවනාය කාලෝ පීති සම්බොජ්ජංගස භාවනාය. මේක ඔබට සංවිතනිකායිහි අග්ගි කියලා සූත්‍ර දේශනාවක් තිබෙනයි සූත්‍ර දේශනාවෙත් මේක පැහැදිලි කරන්න පුළුවන්. අපි දෙපැත්තට හයක් දාලා එක පැත්තකට තුන තුන ගානේ මේ කරුණු හතක් තිබෙන එකකින් අපිට වින් කරලා පෙන්වන්නට පුළුවන්කමක් තිබෙනවා. යම්කිසි අවස්ථාවක සිත යම් ආකාරයකින් හැකිලිච්ච ස්වභාවයක් තිබෙනවා නම් ඒ හැකිලිච්ච ස්වභාවයක් තියෙනකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිවීමටත් ඒ වගේම විරිය සම්බොජ්ජංගේ වැඩිවීමටත් පීචි සම්බොජ්ජංගේ වැඩිවීමටත් සුදුසු කාලයේ සුදුසු අවස්ථාවව භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනා. යම් වෙලාවකදී ඔබේ සිත අලස භාවයකට පත් වෙලා තිබෙනවා නම් ඒ වගේම මේ අලස භාවය දුරු කරලා ඔබේ සිත තුළ යම් ආකාරයක වේගවත් භාවයක් ඇති කරගන්න අවශ්‍ය නම් ඒ වේගවත් භාවය ඇති කරන්ට සුදුසුම බොජ්ජංග ධර්මයක් විදියට අපට මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා පින්වත්නි විශේෂයෙන් ධම්මවිචේ සම්බොජ්ජංගයත් විරිය සම්බොජ්ජංගයත් ඒ වගේම පීති සම්බොජ්ජංගයත් දැන් මම වඩාත් කැමැති අපේ ප්‍රධානතම මාතෘකාවට විශේෂයෙන් ගමන් කරන්න මොකද හේතුව මේ දේශනාවේදී අපිට පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබෙනවා මේ රෝග පවාසුව කිරීමේ ශක්තිය බොජ්ජංග ධර්මයන් තුල තිබෙනවා ඒ පිළිබඳව අපිට අවශ්‍යතාවක් තිබුණොත් කාල වේලාවක් තිබුණොත් අපි අවසානයේදී ඔබට ඒ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්න කැමැතියි පින්වත්නි අපි තේරුම් ගත යුතු වෙනවා මේ ධම්මවිචේ 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 කියලා කියන්නේ මොකක්ද ඔබට මූලික වශයෙන්ම මා පැහැදිලි කළේ මේ උතුම් දේශනාව කියලා කියන්නේ තමන්ගේ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට නිවන අවබෝධ කර ගැනීම සඳහා තමන්ගේ ජීවිතයට ඉතාමත්ම ප්‍රබල වන ආකාරයකට සමහර වෙලාවට මේ දේශනාවන් ශ්‍රවණය කරන විට අපි තාමත්ම සංක්ෂිප්ත කරලා තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ ඒ නිසා ඔබට යම් යම් ආකාරෙහි මඟපෙන්වීමක් මේ දේශනාව විසිද්ධ කරන්නේ එතකොට බොජ්ජංග ධර්මයන් තුළ සඳහන් කරන දෙවිනි බොජ්ජංගයේ විදිහට සඳහන් වෙන ධම්මවිචේ සම්බොජ්ජංගය ධම්මහා විචේ කියලා කියන මේ වචන දෙක එකතු වීමෙන් තමයි පින්වත්නි මේ ධම්මවිචේ කියන වචනේ සකස්ලා තිබෙන්නේ මේ ධම්මවිචේ කියලා කිව්වට පස්සේ අපි විචේ කියන වචනේ ගත්තොත් එහෙම විචය පරිවිචති පරිවිමංසති විචිනිති මේ කියන වචන කීපයක්ම තිබෙනවා මෙතනදී මේ ධම්මවිචේ කියන වචනෙන් වඩා තවදාහරණය කරන්නේ වෙන මොනවත්ම නෙමේ විචේ කියන වචනේ තුලින් සෙවීම ඒ වගේම ප්‍රඥාව කියන අර්ථය පේනවා ශබ්දකෝසාර්ථයට යන විටත් ශබ්දකෝසාර්ථයේ තුලත් පින්වත්නි විශේෂයෙන් දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ සෙවීම සහ ප්‍රඥාව කියලා කියන මේ වචන දෙකයි මොකක්ද මේ සොයන්නේ ඒක තාමත් වටිනවා දැන් ඔබට සඳහන් කළා ධම්මවිචේ සම්බොජ්ජංගේ සෙවීමක් කරන්න අවශ්‍ය වෙනවා මොකක්ද මේ සෙවීම කියලා කියන්නේ පින්වත්නි මේ සෙවීම කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමේ නාම රූප ධර්මතාව පිළිබඳව තමයි සොයන්නට අවශ්‍ය වෙන්නේ මෙතනදී මේ ධම්ම විචේ කියලා කිව්වේ සෙවීම එහෙම නැත්නම් ප්‍රඥාව කියන අර්ථය ගත්තට පස්සේ ධම්ම කියලා සඳහන් කළේ නාම රූප ධර්මතාව පිළිබඳව සෙවීම. ඔබ දන්නවා මේ මිනිස්යාගේ ජීවිතයේ හෝ වේවා එහෙම නැත්නම් වෙනත් බොහෝ දේවල් පිළිබඳව සඳහන් කරනකොට මේ නාම රූප ධර්මතාව පිළිබඳව තමයි සඳහන් කරන්නේ. භවනාවකදී
අපි පරමාර්ථ ධර්මයන්ට විශේෂයෙන් යන විට මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව බොහෝ සෙයින් අපි සෙවීමක් කරනවා. ධර්ම කියන වචනයට අර්ථ රාශියක් අපිට ත්‍රිපිටක ආශ්‍රයෙන් සොයාගන්න පුළුවන්. නමුත් මෙතනදී සෙවීම සිද්ධ කරන්නේ මෙතනදී සඳහන් කරන්නේම නාම රූප ධර්මතාව පිළිබඳව සෙවීම. දැන් අපිට වඩා හොඳින් පැහැදිලි වෙනවා මේ තියෙන වාචාර්ථය කුමක්ද කියන එක. එහෙම නැත්නම් මේ වචනින් සඳහන් කරන පැහැදිලි කරන අර්ථය කුමක්ද කියන එක ඔබට ඉතාමත් හොඳින් පැහැදිලියි. ධම්ම විචය සම්බොජ්ජංගය. ධම්ම විචී සම්බොජ්ජංගය කියලා කියන්නේ සෙවීම මොනවා සෙවීමද? නාම රූප ධර්මතාවන් පිළිබඳව සෙවීම. මේක ගැඹුරු කාරණාවක් වුණාට අපිට පේනවා අපේ සාමාන්‍ය ජීවිතයේ තුල ප්‍රායෝගික වශයෙන් විඳින්න පුළුවන් භාවිත කරන්න පුළුවන් කාරණාවක්. අනිත් පැත්තෙන් මා සඳහන් කරන්නේ මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ භාවනාවකදී විශේෂයෙන් අපි ආනාපාන සති භාවනාවක් වගේ භාවනාවකට ගියාට පස්සේ ඔබට මම පැහැදිලි කරන්නම් ඉතාමත්ම ගැඹුරින්ම මෙය මෙනෙහි කරන්නට අපිට හැකියාවක් තිබෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ ඇතවීම සඳහා හේතු දේශනාවක් අපට දේශනා කරනවා. ඔබ දැන් හොඳට තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා ධම්ම විචේ කියලා කිව්වේ මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව සෙවීම. ධම්ම කියන අර්ථයෙන් මම ගත්තේ නාම රූප ධර්මතාවන් පිළිබඳව තියෙන එක. ඒ විතරක්ම නෙමෙයි විචේ කියලා සඳහන් කළේ සෙවීම. මොකක් ගැනද සෙවීමද? මොකක් ගැන මෙනෙහි කිරීමද? ඒ මෙනෙහි කිරීම සෙවීම සහ ඒ සියලු දේවල් ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට වඩාත් හොඳින් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. අපි ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥානන් මේ කියන ධර්මතාවන් පිළිබඳව අපි සෙවීම. පංචස්කන්ධය පිළිබඳව සෙවීම. මේ සෙවීම තමන්ගේ ජීවිතයේ තුලත් ආභ්‍යන්තරික ජීවිතයේ තුලත් බාහිර ලෝකයේ තුලත් අපිට දකින්නට පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාවේදී අපට ධම්මවිචේ සම්බොජ්ජංගයේ තුල පැහැදිලි කිරීමක් කළේ කිසියම් කෙනෙකුට මේ ආර්ය මාර්ගයේ පුරුදු කරන කෙනෙකුට තමන්ට දැනෙනවා නම් හිතෙනවා නම් මට දැන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ වැඩිගෙනෙනවා. එහෙම නැත්නම් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ වැඩෙනවායි කියලා කිසියම් අවස්ථාවක දැනෙනවා නම් ඒ අවබෝධය තියෙනවා නම් ඊටමත් වටිනවා. යම් වෙලාවකදී කිසියම් කෙනෙකුට හිතෙනවා නම් දැනෙනවා නම් මට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිලා නැහැ කියලා එයා ඉතාමත්ම ඉක්මනින් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩි යුතු වෙනවා. මෙතනදී අපිට පේනවා මේ ලෝක තුල තිබෙන්නා වූ ජීවිතය තුල තිබෙන්නා වූ ධර්මතාවන් පිළිබඳව ඉතාමත්ම හොඳින් ප්‍රඥාවෙන් සෙවීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇතිවීමට හේතු ගණනාවක් පිළිබඳව සඳහන් වෙනවා. මේ බොහෝ දේශනාවන් සූත්‍ර දේශනාවන් ඒ වගේම අටුවා දේශනාවන්ද පරිශීලනය කරමින් තමයි පින්වත්නි ඔබට පුළුවන් තරම් ඉතාමත්ම තේරෙන ආකාරයකට සරල ආකාරයකට මේක පැහැදිලි කිරීමක් කරන්නේ. අත්ති භික්ඛවේ කුසලා කුසලා ධම්මා සාබජ්ජනමජ්ජා ධම්මා හීනම් පනිත්තා ධම්මා කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. මේ আদি වශයෙන් මේ දේශනාවේදී පැහැදිලි කිරීමක් කරනවා. අනුපන්නස්සවා ධම්ම විචේ සම්බොජ්ජංගස උප්පහදාය උපන්නස්සවා ධම්ම විචේ සම්බොජ්ජංගසාය භාවනාය පරිපුරියාය. කිසියම් අවස්ථාවකදී මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව සොයනවා නම් ඒ සොයන කෙනාට තමන්ගේ ජීවිතය තුළ නූපන්න සම්බොජ්ජංගය කියන එක ඉපදවන්නට මේක හේතු වෙනවා. උපන්න සම්බොජ්ජංගයක් තිබෙනවා නම් ඒ සම්බොජ්ජංගේ වඩන්නට හේතු වෙනවා. මොකක්ද මේ නූපන් ධම්ම විචේ සම්බොජ්ජංගේ? ඔබට මේ ජීවිතය තුළ යම් ආකාරකින් යම් අවස්ථාවකදී මේ සම්බොජ්ජංග ධර්මයේ ධම්ම විචේ සම්බොජ්ජංග ධර්මයේ ඔබට මේ ජීවිතය තුළ වැඩිලා නැත්නම් එය උපද්වා ගන්නටත් යම් වෙලාවකදී ඔබට මේ ජීවිතය තුළ ධම්ම විචේ සම්බොජ්ජංගය ඉපදිලා තිබෙනවා නම් වඩා වර්ධනයලා තිබෙනවා නම් ඒ තම තමත් දියුණු කර ගන්නටත් මූලික වශයෙන් හේතු වන කාරණා කීපයක් පිළිබඳව එතනදී පැහැදිලි කිරීමක් කරනවා. කිසියම් කෙනෙක් මේ කුසලා කුසල ධර්මයන් පිළිබඳව තිබෙනවා. මේ කුසල කුසල ධර්මයන් මොනවද? අපිට පේනවා සම්මාදිටි සූත්‍ර දේශනාවේදීත් මේ කුසල මූලයේ සහ අකුසල මූලයේ පිළිබඳව දේශනාවක් කරනවා. ඒ වගේම සාවද්දී අනවද්දී ධර්මතාවන් තිබෙනවා. ඒ වගේම හීන ප්‍රනිත්තා වූ ධර්මතාවන් තිබෙනවා. ඒ වගේම කළු සුදු වශයෙන් සඳහන් කරන පින්පව් පිළිබඳව සඳහන් කරන ධර්මතාවන් තිබෙනවා. මෙන්න මේ කියන ධර්මතාවන් කෙරෙහි කිසියම් කෙනෙක් මෙනෙහි කිරීමක් කරනවා නම් අන බලන්ට එතනදීත් අපි ගත්තේ අර නාම රූප ධර්මතාවන් වලටත් එහාට ගිහිපු කාරණාවක් අපි සඳහන් කරනවා. කිසියම් කෙනෙක් කිසියම් පුජ්‍යලයක් මේ කුසලා කුසල ධර්මතාවන් පිළිබඳව ලෝකයේ තුල තිබෙනවා. ඒ කුසලා කුසල ධර්මතාවන් මම දැනගන්න ඕන අවබෝධ කරගන්න ඕන. ඒ වගේම සාවද්දී අනවද්දී කියන ධර්මතාවන් තිබෙනවා. හීන ප්‍රින්තා කියන ධර්මතාවන් තිබෙනවා.
එවගේම කළු සුදු එහෙම නැත්නම් සුදු ක්‍රියාවන් සහ කළු ක්‍රියාවන් එතන සඳහන් කරන්නේ පාප ක්‍රියාවන් සහ පුණ්‍ය ක්‍රියාවන් මෙන්න මේ කියන ධර්මතාවන් තිබෙනවා බලන්න ධර්ම මානසිකාරය කැටි කරගන්න කොච්චර වටිනවද ධර්මයේ කියන සොයන්ට කොච්චර වටිනවද පින්වත්නි ධර්මයේ සෙවීම කියලා කියන්නේම පුදුමාකාර විදිහේ ජීවිතේ රසයක් දැනෙන දෙයක් අපිට පේනවා භාවනාවකට Tamange හිත යොමු කරගත්ත කෙනෙකුට ඒ භාවනාවේහි සමාධිය ඇති කරගන්නකොට සතිය ඇති කරගෙන ඒ සතිය තුල පිහිටාගෙන කුසල චේතනාවක් තුල Tamange සිත ආරම්මණයක් ඇති කරගෙන ඒ තුල Tamange ජීවිතයේ තුල ධර්ම මානසිකාරයක් ඇති කරනකොට ධර්මයේ ගැන මිනිහි කරනකොට ඒ ධර්මයේ ගැන ගැඹුරින්ම මිනිහි කරන්න පුළුවන්කමක් තිබෙනවා ඒ කාලයක් තිස්සේ භාවනාවක් විදිහට මිනිහි කරන කෙනෙකුට තමයි එහි තුල තිබෙනව ගැඹුරු ස්වභාවයේ සියුම් ස්වභාවයේ දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ සමහර වෙලාවට ඔබට අද මේ රාත්‍රී කාලයේදී මේ දේශනාව ශ්‍රවණය කරලා තව සමහරලාට අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ මිනිහි කරන්ට එසේ නැතහොත් ඔබ කාලයක් තිස්සේම බොජ්ජංග ධර්මයන් සතිය පුහුණු කරලා මේ ජීවිතය තුල ඇති කරගත්තා නම් තාමත් ඉක්මනින් මේ සියුම් ස්වභාවයේ නාම රූප ධර්මතාවල තිබෙනව සියුම් ස්වභාවය ඔබට ඔබේ ජීවිතේට දකින්න පුළුවන්කමක් තිබෙනවා එනිසා ධම්මවිචයේ ධර්මයේ සොයන්ට අවශ්‍ය කරන මූලික ධර්මතාවක් විදිහට පැහැදිලි කරනකොට කිසියම් කෙනෙකුට දැනෙනවා නම් කුසල අකුසල කර්මයන් සාවද්‍ය අනුමද්ධි ධර්මයන් පුණ්‍ය පාපයන් පිළිබඳව දන්නවා නම් අන්නේ පිළිබඳව දකින්න ඒ අවබෝධය ඇති කරගන්න අවබෝධ කර ඇති කරගන්න එයා දන්නවා Taman කියතින් යම් වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ දුකට හේතුවක් අපායට කාරණාවක් බවට පත් වෙනවා ඒ නිසා කුසල අකුසල කර්මයන් එහෙම නැත්නම් කළ යුතුදී නොකළ යුතුදී වැඩි යුතුදී නොවැඩි යුතුදී තමන්ගේ ජීවිත ගමනට අවශ්‍ය කරන තමන්ගේ ජීවිතෙහි විශේෂයෙන් සංසාර දුක නිවාලන්ට අවශ්‍ය කරන මූලික ධර්මතාවන් මොනකක්ද කියන කාරණාව හරියටම අවබෝධ කරගත්ත කෙනා තමන්ගේ ජීවිතය තුළ ධම්මවිචේ සම්බුද්ධංගේ වඩා තුඳින් වර්ධනය කරගන්නවා ජීවිතයට කවදා හරි දවසක ඔබ මේ ගැන හිතුවේ නැත්නම් කල්පනා කළේ නැත්නම් ඔබට මේ ගැන හිතන්න කල්පනා කරන්න ඔබේ ධම්මවිචය නූපන් ධම්මවිචය ඉදීමක් සිදු වෙනවා මේගෙන ගැඹුරින් හිතන්න කල්පනා කරන්න මෙතුවක් කාලයක් ඔබට ඔබේ ජීවිතය තුළ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩුවා නම් ඒ වඩපුදී තව තවත් මහත් තත්ත්වයකට විපුල තත්ත්වයකට පත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා ඒ නිසා පින්වත්නි අපට පේනවා මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විශේෂයෙන් සෙබීමේදී අපිච්ච සත්ත ධම්මා ධම්මවිචේ සම්බොජ්ජංගස උප්පාදාය සංවත්තන්ති කියලා මේ දේශනාවේදී පැහැදිලි කිරීමක් කරනවා කිසියම් අවස්ථාවකදී මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉපදීම සඳහා අපට උපකාරී වෙන ධර්මතාවන් කීපයක් මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා කිසියම් කෙනෙක් මේ පංචස්කන්ධයේ මේ ස්කන්ධ ධර්මතාවන් පිළිබඳව ප්‍රශ්න කරමින් විචාරය කරමින් මෙනෙහි කිරීමක් සිද්ධ කරනවාද තමන්ගේ ආධ්‍යාත්මික සහ බාහිර පිරිසුදුකම් පිළිබඳව යා මෙනෙහි කිරීමක් කරනවාද ඒ වගේම ශ්‍රද්ධාදී තමන්ගේ ඉන්ද්‍රිය ධර්මතාවන් පිළිබඳව තමන්ගේ ජීවිතය තුළ මෙනෙහි කිරීමක් කරනවාද ඒ වගේම තමන්ගේ ජීවිතයට යම් ආකාරයකින් ගැළපීමක් නැති මෙතනින් සඳහන් කරන්නේ ධර්මයේ පිළිබඳව මෙනෙහි නොකරන මිනිසු තමන්ගේ ජීවිතයෙන් අවබෝධ කරගෙන ඒ නුවණ නැතියන් ඒ අය වර්ජනය කිරීමක් කරනවාද එහෙම නැත්නම් තමන්ගේ ජීවිතෙන් ඉවත් කිරීමක් කරනවාද ඒ වගේම මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව එහෙම නැත්නම් ධර්ම මානසිකාරයක් ඇති කරන අය පිළිබඳව විශේෂයෙන් මේ ගැඹුරු ධර්මයේ පිළිබඳව ජීවිතයට කතා කරන අය පුහුණු කරන අය තමන්ගේ ජීවිතයට ශ්‍රවණය කරන්ට එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට ආශ්‍රයක් ඇති කරගෙන මේ සඳහා විහිසක් ගත යුතු වෙනවා ඒ වගේම කිසියම් ආකාරයකින් මේ ගැඹුරු ස්කන්ධ ආදී මේ තිබෙන ධර්මතාවන් පිළිබඳව විශේෂයෙන් ප්‍රභිහිද වශයෙන් මා ඔබට සඳහන් කරන්නම් මේ ආනාපාන සති දේශනාවේදී මේ සම්බොජ්ජංගයේ වැඩෙනකොට ප්‍රභිහිද වශයෙන් අපි යම් යම් කාරණාවන් පිළිබඳව දකිනවා ඒ ප්‍රභිහිද වශයෙන් දකින විට එහි තිබෙනව අවසානයේදී සමතාවක් දකින්න පුළුවන්කමක් තිබෙනවා මෙන්න මේ කියන කාරණාවන් කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නවා නම් ඒ උපාද භාවය ඇති කරගන්නවා නම් ඒ උපාද භාවය ඇති කරගන්න යගේ සම්බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩාත් වර්ධන තත්යකට පත් වෙනවා. එතකොට මේ ස්කන්ධ ධර්මතාවන් පිළිබඳව නිරන්තරයෙන්ම යා මෙනෙහි කිරීමක් කරනවා නම් ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් පිරිසුදු වීම. දැන් මෙතනදී තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මේ ආධ්‍යාත්මික පිරිසුදුකමත් බාහිර පිරිසුදුකමත් කියන එක. බාහිර පිරිසුදුකම කියලා කියන්නේ සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට හිතන දෙයක් තමයි යෝගාවචරයන් වුණාම බොහොම අපිරිසුදු වෙන්න ඕනේ කියලා කියන එක. නමුත් Tamanගේ ශරීරයේ හෝ යම් යම් දේවල් ලස්සන කිරීම නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ මේ දේශනාවදී අපිට පැහැදිලි කිරීමක් කරනවා පුජ්‍යලයා Tamanගේ ජීවිතය තුළ බාහිර වශයෙන් යා පිරිසුදු වෙන්න ඕනේ. Tamanගේ
දට්ටිකෙ මැදගන්න එක තමන්ගේ ශරීරය පිරිසුදු කරගන්න එක තමන්ගේ වස්ත්‍ර ටික පිරිසුදු කරගන්න එක තමන් ජීවත් වෙන තැන පිරිසුදු කරගන්න එක මේ සියලුම දේවල් තමන්ගේ ජීවිතේට ධම්ම විචය එහෙම නැත්නම් ධර්මයේ ගැන සොයන්නට නාම රූප ධර්මතාවන් ගැන සොයන්නට ධර්ම මානසිකාරය ඇති කරගන්න තමන්ට ප්‍රධාන වශයෙන්ම උපස්තම්භක වෙන කාරණාවක් විදිහට පැහැදිලි කරනවා යම් කෙනෙක් තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ සොයාගෙන තොයාගෙන යනකොට ධර්ම මානසිකාරය ඇති කරගන්නට යනකොට නාම රූප ධර්මතාවන් පිළිබඳ හොයන්ට හොයන්ට කල්පනා කරන කල්පනාකට යන විට ඔබට මේ ජීවිතේට යම් ආකාරයකින් නුවණ නැති මිනිසු ජීවිතයට හමු වෙනවා නම් ඒ කිව්වේ විශේෂයෙන් දුෂ්ප්‍රඥයන් ඒ සඳහන් කියලා මේ ජීවිතේට වටිනාකමක් ගෙනත් දෙන්නේ නැති ඔබේ ජීවිතේ සංසාර විමුක්තිය ඇති කරගන්න කිසිසේත්ම ජීවිතයට හේතු නොවන පුජ්‍යලයන් සිටිනවා නම් ඔවුන් වර්ජනය කළ යුතුයි එසේ නැතත් ඔවුන් තමන්ගේ සේවනයෙන් ඈත් කරගත යුතුයි එනිසා ඔබේ ධම්ම විචේ ඔබේ ධර්ම මානසිකාරය වඩාත් වර්ධනය කරන්නට ජීවිතේට ප්‍රඥාවන්තයන්ම තේරුම් ගත යුතු වෙනවා ප්‍රඥාවන්තයම සොයා ගත යුතු වෙනවා පින්වත්නි බලන්න ඒ කාරණාව පැහැදිලි කරනකොට අපි මේ ධම්ම විචේ එහෙම නැත්නම් ධර්ම මානසිකාරයක් ඇති කරගන්න යන ගමනේදී අපට කොච්චර දේවල් හිතන්න කල්පනා කරන්න අපේ ජීවිතයට අවශ්‍ය වෙනවද අපේ ඉන්ද්‍රිය ධර්මතාවන් පිළිබඳව හිතන්න වෙනවා කල්පනා කරන්න ඔබේ ශ්‍රද්ධහති ඉන්ද්‍රිය පිළිබඳව දැනගන්න අවශ්‍ය වෙනවා අභ්‍යන්තර වශයෙන් සහ බාහිර වශයෙන් තිබෙනා වූ පිරිසුදුකම පිළිබඳව අපි වඩාත් හොඳින් දැනගන්නම අවශ්‍ය වෙනවා. දැන් මම වඩාත් කැමැති මේ කාරණාව පිළිබඳව සඳහන් කරනකොට මෙන්න මේ මූලික කාරණාවන් අපි අවබෝධ කරගත්තට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ Tamange සිත තුළ කොහොමද යහපත් වූ සිහියක් ඇති කරගත්තට පස්සේ ඒ සිහියත් එක්කම කොහොමද Tamange ජීවිතයේ තුළ මේ ධම්ම විචය කියලා කියන්නේ බොජ්ජංග ධර්මතාව කියලා කියන එක වඩා වර්ධනය කරගන්නේ මේ කාල සීමාව හැටියට පින්වත්නි මම ඔබට කාරණා දෙක තුනක් පමණයි පැහැදිලි කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ පැය ගණනාවක් තිස්සේ කරන දේශනාවක් තමයි ඉතාමත්ම සංක්ෂිප්ත වශයෙන් මා දේශනා කරන්නට යෙදුනේ එතකොට මුලින් මා පැහැදිලි කරගත්ත ආකාරයකට අපිට පුළුවන්කමක් තිබෙනවා මේ ධම්ම විචය කියන සම්බොජ්ජංග ධර්මය ආනාපාන සති සූත්‍ර දේශනාවකට අන්තර්ගත කරලා අපට අපේ ජීවිතය පිළිබඳව හිතන්නට කල්පනා කරන්න පුළුවන්කමක් තිබෙනවා. දැන් අපි දන්නවා මේ භාවනාවකට ගමන් කරන විට ඔබට මේ විවිධ තැන්වලදී යෝගාචරයක් විදියට භාවනාවකට තමන්ගේ සිත නෙඹුරු කරගත්තට පස්සේ මේ කාරණාව ගැන සොයන්නට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන් නාම රූප ධර්මතාවන් පිළිබඳව සඳහන් කරන විට. අපි දන්නවා මේ නාම ධර්ම කියලා කියන්නේ මිනිස්යාගේ චිත්ත චෛතසික ධර්මතාවන්ට තමයි අපි මේ නාම ධර්ම කියලා සඳහන් කරන්නේ. රූප ධර්ම කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතාව. ඒතර පුජ්ජලයාගේ මනසත් ඒ මනස හා බැඳිච්ච අනිකුත් කාරණාවන් සිතුවිලිත් පිළිබඳව අපි එකපැත්තකින් හිතනවා කල්පනා කරනවා. අනිත් පැත්තෙන් මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ පඤ්චස්කන්ධය සාමාන්‍ය මිනිසයා පංච උපාදාන ස්කන්ධයේ විදියට ගොඩනගාගෙන තිබෙනා වූ රූප වේදනා සංඥා සංඛාර විඥානම් කියන මේ සියලු දේවල් දිහා මිනිසෙකුට ඊ타ත්ම ගැඹුරින් තමන්ගේ ජීවිතය තුළ මෙනෙහි කරන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් බලන්න අපිට පුළුවන්කමක් තිබෙනවා මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව අපේ මනස තුළ මේ ගැඹුරින් දකින්න බලන්න. අපට අපේ ජීවිතය තුළ අපි දන්නවා සාමාන්‍ය ජීවිතය තුළ අපි භාවනාව පුරුදු කරගෙන යන විට අප සතර සතිපට්ඨාන දේශනාවේදී අපට පේනවා පළවෙනි දේශනාව විදිහට අපි සඳහන් කරන කායනුපස්සනා භාවනාවට ගමන් කරන විට ඒ කායනුපස්සනා භාවනාවේදී අපට සඳහන් කරන උගන්වන කාරණාවක් තමයි කතංච භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්සේ විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංගං ආභුජිත්වා උජුං කායං පනිදායං පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස්සසති සතෝ පස්සසති දීගං අසන්තෝ දීගං අසාමිති පජානාති මෙතනදී පේනවා මේ පජානාති පජානාති කියලා කියන වචනේ නිරන්තරයෙන්ම පාවිච්චි කිරීමක් කරනවා එත වශයෙන්ම පජානාති කියලා කියන්නේ දැනීම එහෙම නැත්නම් අවබෝධය අපට කිසියම් කෙනෙක් මේ සතර සතිපට්ඨානයේ වඩන අවස්ථාවේදී ගිහි කෙනෙක් හෝ වේවා පැවිදි කෙනෙක් හෝ වේවා ඕනෑම යෝගාවචරයෙක් කිසියම් තැනකට ගිහිල්ලා තමන්ගේ හුස්ම පිළිබඳව එව නැත්නම් මෙතනදී මේ ආනාපාන පබ්බය කියලා සඳහන් කළේ ආනාපාන භාවනාව පිළිබඳ සඳහන් කළේ. එතකොට මේ තමන්ගේ හුස්ම පිළිබඳව ඔහු මෙනෙහි කරනකොට අපි දන්නා මේ හුස්ම කියලා කියන්නේ අපි කාටත් සත්‍යයන්ට තිබෙන දෙයක්. හුස්ම ඉහළට ගැනීමත් ඒ වගේම හුස්ම පිට කිරීමත් කියන එක ආස්වාස ප්‍රාස්වාස නෙමෙයි වචනේ පින්නවත් ප්‍රස්වාස
හුස්ම ගැනීම හුස්ම පිට කිරීම. එතකොට මේ හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳව ඔබට පේනවා මිනිස්සු හුස්ම ගන්නකොට ඒකේ ගණනාවක් තිබෙනවා. එතකොට කිසියම් කෙනෙක් කිසියම් ස්ථානයකට ගිහිල්ලා එයා ඉතාමත් හොඳ සිහි කල්පනාවකින් යුක්තව අපි සතිය ගැන මුලින් සඳහන් කළ එකයි සති සම්බොජ්ජංගයේදී ඊළඟට සිහිය ඉතාමත්ම හොඳින් පිහිටවාගෙන ඒ සිහිය පිහිටවාගත යුත්තේ කුසල චේතනාවක් අරමුණක් මුල් කරගෙනයි. නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ අරමුණින් යුක්තව තමයි සිහිය පිහිටවාගත යුතු වන්නේ. සිහිය පිහිටවා ගන්නවා කියලා කියපුවාම කිසියම් ඉලක්කයක් කියලා කිව්වට සාමාන්‍ය ජීවිතයේ සමහර ඇත්තන් ඉලක්කයන් විවිධ ස්වරූපයෙන් ගොඩනගා ගැනීමක් කරනවා. ඒ ගන්න ඉලක්කය නෙමෙයි මෙතන තිබෙන්නේ. ඔබේ සිත විසිරෙන්නට නොදී කුසල චේතනාවක් ඇති කරගෙන නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන කෙලෙස් නැති කිරීමේ අරමුණින් යුක්තව ඔබේ සිහිය පිහිටවා ගත යුතු වෙනවා. ඔබට මේ සිහිය හොඳට පිහිටවා ගත්ත කෙනෙකුට යා තමන්ගේ මනස තුළ මානසික කාර්යයක් කරනවා එහෙම නැත්නම් මෙනෙහි කිරීමක් කරනවා මොකක්ද හුස්ම ගැනීම පිළිබඳව. එයා ඊටමත් හොඳ සිහියෙන් යුක්තව නිකන් නෙමෙයි. තාමත් හොඳින් පැහැදිලි කරනවා සතෝවා පස්ස සති දීගං වාස සන්තෝ දීගං සාමේති පජානාති. නිකන් සිහිය ගැනීමක් කරනවා නෙමෙයි. හුස්ම ඉහලට පහලට හෝ සෝස් ගාලා අදිනික නෙමෙයි සිද්ධ කරන්නේ. ඊටමත් හොඳින් සිහි කල්පනා යුක්තව එයා තමන්ගේ සිහියෙන් එයා හුස්ම ඉහලට ගන්නවා හුස්ම පිට කිරීම කරනවා. කෙටියෙන් හුස්ම ගන්නවා කෙටියෙන් හුස්ම පිට කිරීම කරනවා. ඒ වගේම දීර්ඝ ලෙස හුස්ම ගන්නවා දීර්ඝ ලෙස හුස්ම පිට කිරීම කරනවා. මෙන්න මේ ආදී වශයෙන් අපට ආනාපාන සති සූත්‍ර දේශනාවේදීත් මේ පිළිබඳව ඉතාමත්ම දීර්ඝ ලෙස විශේෂයෙන් වෙන්වෙන් වශයෙන් මේ තිබෙනා වූ ලක්ෂණ බලන්න පුළුවන් ආකාරයකට 11 ආකාරයකට විතර වෙන්වෙන් වශයෙන් අපට මේ දකින්නට පුළුවන්කමක් තිබෙනවා. ඔන්න ඔබ තේරුම් ගන්නට අවශ්‍ය වෙන ධම්මවිචේ මෙතන ඉතාමත්ම වැදගත් වෙනවා මේ ආනාපාන සති වාගේ දෙයකට. ඇයි එහෙම සඳහන් කළේ? දැන් මේ හුස්ම ඉහලට ගැනීමත් ඒ වගේම හුස්ම පහළට හෙලීමත් මෙන්න මේ කියන කාරණා දෙකේදී ඔබ මේ නාම රූප ධර්මතාවන් තුළ තිබෙනා වූ ස්වභාවය දකින්න ඕනේ. એટલે මේ ස්වභාවය දකින්නවායි කියලා කියන්නේ නාම රූප ධර්මතාවන් වල තියෙන ගැඹුරු ස්වභාවය දකින්නවායි කියලා කියන්නේ මේ ලෝකයේ තුල තිබෙනා වූ සියලුම ධර්මතාවන් වල තිබෙනා වූ සියුම් 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 ස්වභාවය ක්‍රමානුකූලව දකින්න එක. අපි දන්නවා සාමාන්‍ය වශයෙන් අපි හුස්ම ගන්නකොට හුස්ම පිට කරනකොට දීර්ඝ හුස්මක් ගැනීම දීර්ඝ හුස්මක් පිට කිරීම කෙටි හුස්මක් ගැනීම කෙටි හුස්මක් පිට කිරීම මේ හුස්ම ගැනීමේදීත් පිට කිරීමේදීත් අපට පේනවා මෙතන තිබෙනෙත් නාම රූප ධර්මතාවල තිබෙනා වූ සම්බන්ධකමක්මයි දකින්න පුළුවන්කමක් තිබෙන්නේ. එතනදී පැහැදිලි කර ගන්නකොට අපිට පේනවා සියුම් හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් පිට කරනකොට මේ හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදීත් මේ වගේ තිබෙනා වූ ගොරෝසු ස්වභාවයක් තිබෙනවා සියුම් ස්වභාවයක් තිබෙනවා. මේ ගොරෝසු ස්වභාවයත් සියුම් ස්වභාවයත් අපි විවිධ ස්වරූපෙන් විශේෂයෙන් වෙන්වෙන් වශයෙන් අපිට දෙකීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ නිසා ඒ තිබෙනා වූ වෙන්වෙන් වශයෙන් තිබෙනා වූ ධර්මතාව ඔබ මනසින් දකින්න අවශ්‍ය වෙනවා. සක්කෝ භාවෝ සභාවෝ කියලා මේ අට කතාවේ පැහැදිලි කිරීමක් කරනවා. ඒ සුඛියේ ලක්ෂණයන් දකින්න අවශ්‍ය වෙනවා. ආස්වාස ප්‍රස්වාස කිරීමේදී ඒවට ආවිනික වශයෙන් තිබෙන ලක්ෂණ ක්‍රමානුකූලව දකිනකොට මනසින් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඔබට එතන ධම්මවිචය කියලා කියන ධර්මතාව කියලා කියන එක ක්‍රමානුකූලව වඩා වර්ධනය වීමක් සිදු වෙනවා. එතකොට මේවා මේ තිබෙනා වූ දේවල් සියුම් සියුම් වශයෙන් දකින්න 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 තමන්ගේ මනස තුළට පුදුමාකාර විදියේ යම්මාකාරික ධර්මයේ පිළිබඳව තමන්ගේ චිත්තසංතානය තුළ නැඹුරු ස්වභාවයක් ඇති වෙනවා. ප්‍රේ ධර්මයට කිදා බස ගැනීමක් සිද්ධ කරනවා. නිකම්ම නිකං කිදා බැසීමක් නෙමෙයි. ධම්මවිචය කියලා කිව්වට පස්සේ මේ ධර්මයේ තුල තිබෙනා වූ ස්වභාවී ඇත්තම ස්වභාවේ යටටම කිදා බැසීමක් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒවා වෙන්වෙන් වශයෙන් වෙන්වෙන් වශයෙන් මේ ධර්මතාවන් ක්‍රමානුකූලව දකින්න 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 යනකොට මේ දැකීමේදී අපිට පේනවා මේවා සියල්ලම තිබෙන්නේ සමානතාවක්. අපි හිතුවොත් එහෙම මෙන්න මේ ආකාරයට කල්පනා කළොත් එහෙම මේ ලෝකයේ තුල මේ ධර්මයේ දේශනා කරන මම සිටිනවා. ධර්මී ශ්‍රවණය කරන පින්වත් ඔබ සිටිනවා. ඔබ ඔබේ ජීවිතය තුලත් මගේ ජීවිතය තුලත් අපි ගත්තට පස්සේ මා තුළ තිබෙනා වූ ඉන්ද්‍රිය ධර්මතාවන්ම තමයි ඔබටත් සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවිතය තුල තිබෙන්නේ. එතකොට අපි පුජ්‍යලයන් විදිහට ලෝකයේ තුල මිනිසු වෙන් කරගෙන තිබෙනවා. මෙයා හාමුදුර කෙනෙක්, මෙයා හවල් කෙනෙක්, මෙයා හවල් කෙනෙක් කියලා. මෙයා කාන්තාවක්, මෙයා පුරුෂයෙක් විදිහට මේ විදිහට යම් යම් ආකාරයේ වෙනස් වීම ඇති කරගෙන තිබෙනවා. මේ වෙනස් වීම ඇති කරගෙන තිබෙන නිසා තමයි මිනිසුන්ට මමත්ව කියලා කෙනෙක් ගොඩ නැගිලා තිබෙන්නේ. මේ මමත්ව තියෙනකොට මිනිසුන් අතර ගැටීමක් ඇති වෙනවා. එකිනෙක දේවල් අල්ලා ගැනීමක් සිදු වෙනවා. පින්නත් අපිට පේනවා මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව හිතනකොට මේ චෛතසික ධර්මිනුත් ඒ වගේම
මේ සතර මහා භූත කොටස් පිළිබඳවත් හිතනකොට කල්පනා කරනකොට රූප 28ක් පිළිබඳව සඳහන් වෙනවා මේ සීලම දේවල් පිළිබඳව සියුම් සියුම් ආකාරයෙන් මෙනෙහි කරන්ට භාවනාවකදී ඔබේ සතියට ගිහිල්ලා ක්‍රමානුකූලව මෙනෙහි කරන්ට මේ අවබෝධය ඇති වෙනකොට ඔබට පේනවා මේ ලෝකයේ තුල මිනිස්සු සම්මුතිය තුල යම් යම් ආකාරයේහි බෙදීම් හටගෙන තිබුණත් නමුත් පරමාර්ථ ධර්මයට යනකොට මේ බෙදීම් වල කිසිදු ආකාරයක වෙනසක් නැත්තේ නෑ ඔක්කොම එකම ස්වභාවයකින් යුක්තයි මගේ ශාරීරිය තුල හැදලා තියෙන සකස් වෙලා තිබෙනා වූ මේ ඉන්ද්‍රිය ධර්මතාවන් ලේ සහ අනිකුත් ඇට ඇටෙමිදුළු සහ ඉසක සියලුම දේවල් අනිත් මනුෂ්‍යයන්ටත් පිටලා තිබෙනවා ତ මේ වගේ වෙනසක් නැත්තේ නෑ පුජ්ජලයන් විදිහට නම් වශයෙන් අපි යම් යම් ආකාරයේහි සම්මුතින් ඉති කරගෙන තිබුණාට නමුත් මේ ධර්මතාවන් කියලා කියන්නේ ඔක්කොම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මෙන්න මේ කියන පජානාති කියලා කියන්නේ මේ දැනීම ඒ දැනීම අපි ආස්වාස ප්‍රස්වාස කිරීමේදී සියුම් තත්ත්වයකට ගිහිල්ලා ක්‍රමානුකූල බලන්ට බලන්ට බලන්න මොකද පුහුණුවක් ඇති කරගත්ත කෙනෙකුට අද පමණක් මේ අවුරුදු ගණනාවක් තිස්සේ පුහුණුව ඇති කරගනවට පැය දහස් ගණනක් මේ පුහුණුව ඇති කරගන්න ඔහුගේ සිත තුළ මේ ධර්ම මානසිකාරය තියෙනවා ධර්මය ගැන සෙවීම කෙනෙක් ඇති වෙනවා ඒ සෙවීම තුළ තමයි පින්වත්නි අනිකුත් ධර්මතාවන් වලට බොජ්ජංග ධර්මයන් වලට යන්නට පුළුවන්කමක් තිබෙන්නේ ඊළඟට ඔබේ ජීවිතය තුළ සඳහන් වූ ඊළඟ බොජ්ජංග ධර්මතාවන් වලට යන්නට පුළුවන්කමක් තිබෙන්නෙම මෙන්න මේ ධර්මය තුළ තිබෙනා වූ මේ ගැඹුරු සෙවීම සාමාන්‍ය ජීවිතය තුළත් ඇති කරගන්න පුළුවන්කමක් තිබෙනවා මම ඔබට සඳහන් කළා ප්‍රායෝගික වශයෙන් අපිට අපේ ජීවිතය තුළ සමහර දේවල් අත් දකින්නට පුළුවන්කමක් තිබෙනවා අපි හිතුවත් කල්පනා කළොත් එම කිසියම් කෙනෙකුට නිරන්තරීම කේන්තියක් වෙන අවස්ථාවක් තිබෙනවා අපි හොඳට බණ අහපු කය ඉතාමත්ම ධර්මයේ හොඳට තමන්ගේ ජීවිතය තුළ ලං කරගත් අය හැබැයි අපි සිත කියලා කියන්නේ සිතුවිලි කියලා කියන්නේ නිරන්තරයෙන් විරස් වීමකට ලක් වෙනවා අපි හැම වෙලාවක් තුළදීම ඇලීම සහ ගැටීමත් එක්ක ලෝකයේ තුළ ජීවත් වෙන්නේ හැබැයි අපි කවුරු හරි කෙනෙක් දකිනවා ඒ කවුරු හරි කෙනෙක් දකින බලන මොහොතකදී අපේ සිත ඉතාමත්ම දැල්ලිස ව්‍යාපත තත්යකට පත් වෙනවා එහෙම නැත්නම් ක්‍රෝධයේ වෛරයේ ඉර්ෂාව මේ ගැටීම් තත්යකට පත් වෙනවා පින්වත් නේ අන්න ඒ වෙනි වෙලාවකට අපිට හිතුවත් කල්පනා කළොත් අපි ශ්‍රවණය කරලා තිබෙනා වූ ආඝාත පටිවිණි වගේ සූත්‍ර දේශනාවක් ඔබ දන්නවා ආඝාත පටිවිණි සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නෙම ඔබට ඔබේ සිතට ව්‍යාපාදී වගේ සිතවිල්ලක් ආවොත් මේ සිතවිල්ල ඇතිවීමේදී ඒ සිතවිල්ල ඔබ කලමනාකරණය කරගන්නේ කොහොමද කියලා ඔබ අප්‍රසන්නම මිනිසෙක් සිටිනවා නම් ඔබට කරදරකාරී මිනිසෙක් සිටිනවා නම් උදාහරණයක් සඳහන් කරන්නේ ඒ මනුස්සයා දකින දකින මොහොතක් පාසා කටහඬ ඇහෙනකොට ඒ මනුස්සයාගේ රූපිය දකිනකොට ඒ මනුස්සයාගේ තියෙන යාන වාහන දකිනකොට අපට අපි සිතට යම් ආකාරයක ව්‍යාපාද සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. අන්න එවැනි විලාහකදී මේ පුජ්‍යලයා තුළ තියෙන යම් ගුණයක් තිබෙනවා නම් ඒ ගුණය මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි හිතමුකෝ යම් වෙලාවකදී අපිට පුජ්‍යලයෙක් දකිනකොට අපේ සිත තුළ කැළඹීම් සහගත ස්වභාවයක් ඇති වෙනවා නම් ඒ ගැටීම් සහගත ස්වභාවය ඇති වෙනකොටම අපි අවබෝධ කරගන්න ඕන ධම්මවිචය එමනත්තං ආඝාත පටිවිණි සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුණා යම් තැනකදී යම් දෙයක හොඳක් තිබෙනවා නම් ඒ හොඳ දේ දකින්න පුරුදු වෙන්න අවශ්‍යයි මේක ඉතාමත් ක්‍රමානුකූල ලස්සන දේශනාවක් විදිහට දේශනා කරලා තිබෙනවා එනස අපි හැම වෙලාවක තුලදීම අසුභවාදීදී දකින්නට වඩා සුභවාදීදී දකින්න ඕනේ ඒ ඒ අවබෝධය ඔබට ජීවිතය තුළ ඇති කරගත්තේ කොහොමද ධර්මයේ ඇසීම තුළින් එතකොට ඒ අවබෝධය ඔබේ ජීවිතය තුළ ඇති කරගන්නකොට ඔබ ධර්මයේ ගැන සෙවීමක් ඇති කරගන්නවා ඉතා ආකාරයකට ධම්මවිචේ සම්බොජ්ජංගේ සාමාන්‍ය ජීවිතයේදී ප්‍රායෝගික ජීවිතයේදී අපට බොහෝ සෙයින් අත් පිඳින්නත් අත් දකින්න පුළුවන්කමක් තිබෙන දෙයක්. අපට තවත් පැත්තකින් භාවනාවකට ගිහිල්ලා භාවනාවකදී අපි නාම රූප ධර්මතාවන් පිළිබඳව වෙන්වෙන් වශයෙන් තිබෙන ලක්ෂණ පිළිබඳව සියුම් ආකාරයකට සොයාගෙන සොයාගෙන යනකොට අපට මේ බොජ්ජංග ධර්මයන් ක්‍රමානුකූලව වඩන්න පුළුවන්. එහි තිබෙන රසය බට දකින්න පුළුවන්, සමාධිය දකින්න පුළුවන්, උපේක්ෂාව දකින්න පුළුවන්. ඒ වගේම මේ සංසිද්ධිම කියලා කියන මේ කාරණාවන් සියලුම දේවල් දකින්න පුළුවන්. අපි හිතුවොත් එහෙම නාම රූප ධර්මතාවන් වල තිබෙනා වූ අනිත්‍යතා ස්වභාවය අපි දන්නවා ජීවිතයේ තුළ හැම වෙලාවක තුළදම අපි වද වේදනාවන්ට පත් වෙනවා අඬනවා වැළපෙනවා ශෝක වෙනවා ඒකයි සතර සතිපට්ඨාන දේශනාවේදී අපිට පැහැදිලි කරන්න යෙදුනේ යම් ආකාරයක මිනිසෙකුට තමන්ගේ ජීවිතයේ තුළ නිරන්තරයෙන්ම මේ රාගාදී ක්ලේශ ධර්මයන් නිසා ඔවුන් ඔවුන්ගේ ජීවිතයේ තුළ පුදුමාකාර විදිහේ ගැටීමකට ලක් වෙනවා හැම වෙලාවක තුළදී මිනිසෙකුට අඬන්න වැළපෙන්න ශෝක කරන්න ජීවිතයේ තුළ සිද්ධ වෙනවා ඒ නිසා මේ රාගාදී කෙලෙස් වලින් යුක්තව ජීවත් වෙන මනුෂ්‍යයා තමන්ගේ ජීවිතය තුළ ශෝක කිරීම, හැඬීම, වැළපීම මේ සියලුම දේවල් ජීවිතය තුළ ඇති කරගන්නවා. ඇති කරගන්න දේවල්, පවතින දේවල් මේ හැම දෙයක්ම නැති කරන්නට පුළුවන්කමක් තිබෙනවා ධම්මවිචය කියලා කියන්නේ මනසේ කාර්යය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තට පස්සේ. අපි හිතමුකෝ ඔබට ඔබේ ජීවිතය තුළ මේ කාලවකවානුව තුළ ඉතාමත්ම ළඟ සමීපම කෙනෙක් මරණයට පත් වෙනවා.
ඒ මරණයට පත්වන වේලාවේදී ඔබට ධම්මවිචේ බොජ්ජංග ධර්මයේ එක්තරා දුරකට වඩන්න පුළුවන් මේ ලෝකයේ තුල තිබෙනව සියලුම දේවල් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ අනිත්‍යතා ධර්මතාව කියලා කියන එක ඔබ දකින්න උන ත්‍රිලක්ෂණය තමන්ගේ මනසින් මෙනෙහි කරන්න ඕනේ මේ මනසින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තමන්ට තමන්ගේ ජීවිතය තුළ ලොකු ආධ්‍යාත්මික රැකවරණයක් ජීවිතය තුළ ලැබෙනවා ඒ නිසා සාමාන්‍ය ප්‍රායෝගික වශයෙන් ප්‍රායෝගික ජීවිතය තුළ පින්වත් මේක බඩන්න පුළුවන් කායික වශයෙන් මානසික වශයෙන් දුබලතාවයන්ට පත්විච්ච අයට මේ ධර්මයේ බඩන්න මේ කාලේ හොඳ අවස්ථාවක් භාගිතුන් මහන්සේ මහා කාශ්‍යප බොජ්ජංග ධර්මතාවන් පැහැදිලි කිරීම රෝගාබාධයන් නැති වෙනකොට මේ රෝගාබාධයන්ගෙන් නිදෙන්නට මිනිසෙකුට මේ බොජ්ජංග ධර්ම වඩාත් හොඳින් වර්ධනය කරන්න පුළුවන්කමක් තිබෙනවා ඒ නිසා පින්වත්නි අද අපට ලැබිලා තිබෙන මේ කාල සීමාව තුළ ධම්මවිචේ කියන සම්බොජ්ජංග ධර්මය විග්‍රහ කිරීමේදී තාමත්ම සංක්ෂිප්ත කොටසක් තමයි ඔබට පැහැදිලි කළේ සත්ත බොජ්ජංග ධර්මවල සති සම්බොජ්ජංගයේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ දෙවෙනි බොජ්ජංග ධර්මයේ තමයි ඔබට පැහැදිලි කිරීමක් කළේ ඒ නිසා ධම්මවිචේ කියලා කියන්නේ විශේෂයෙන් නාම රූප ධර්මතාවන් පිළිබඳව සෙවීම මේ සෙවීම කියලා කියන්නේම මේ ලෝකයේ තුල ඇත්ත తত্ত্বය ඇතිසැටීම දකින්ට පරමාර්ථය දකින්ට ඔබට උගන්වන කාරණාවක් එය ඔබට නිවන ප්‍රත්‍යක්ෂ කරන්නට ඉවහල් වන ප්‍රධානතම කාරණාවක් විදිහට සඳහන් කරමින් අදත් මේ රාත්‍රී කාලයේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත උදායකත්වය ලබා දුන්නා මයංගනේ සෙනෙමිපුර සනසුම නිවසේ පදිංචි නාලිනී වික්‍රමරත්න මහත්මිය පුතා සහ ලීලිය විසින් 2021 මේ මාසේ 31 දිනට අභාවෙන් 4 වසර සපිරෙන මයංගනේ සෙනෙමිපුර සනසුම නිවසේ පදිංචිව සිටි තම ස්වාම් පුරුෂයාවන ජීඑම් වික්‍රමරත්න මහතාට සසරේ මතු උපදින සෑම භවයකදීම නිරෝගීව අකල් මරණයකට ගොදුරු නොවි දීර්ඝායුෂ ලැබ අවසානයේදී අමාමහ නිවන්සෝ අත්වීමට මේ පින් හේතු වයි කියලා කියන උදාහරතර පරමාර්ථ යුක්තව අද දේශනාවට දායකත්වය දරලා තිබෙන්නේ ඒ වගේම දේශකණන් වහන්සේට චිරත් කාලයක් ධර්ම දේශනා පැවැත්වීමට හැකියාවක් ලබා ප්‍රාර්ථනා කරනවා මේ උතුම් භවයේදීම නිවන ප්‍රත්‍යක්ෂ වේවා නෙත්තෙෆම් ගුවන්විදුලියේ සේවයේ නියතු සභාපතිතුමාටත් කාර්යමණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා කොරෝනා රෝගීන්ට මේ වෙලාවේදී අපි සෙත් පැතීමක් කරන විශේෂ සභාවක් කරලා තිබෙනවා රණවිරුවන්ටත් මේ වෙලාවේ සෙත් පතනවා අද මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී රටවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හඳුරුගේ පීඨ ආශිර්වාද ලැබේවා විජයශ්‍රී ජයසිරි මහඳුරන් වහන්සේගේ පීඨ ආශිර්වාදයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා ජීවිතයට කිසිම කරදරයක් බාධකයක් ඇති නොවේවා ධම්ම විචය ධර්මී සොයන්ට නාම රූප ධර්මයෙන් සොයන්ට ඔබට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ මොහොතේදී විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වය නිසා මිය ගිලින සිරු දනාට පින් අනුමෝදන් වේවා රට ජාතියගේ ජීවිතය කැප කරපු සිරු දනාට පින් අනුමෝදන් වේවා උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ හිත නම් සඳහන් කරපු මිය ගිලින සිරු දනාටමත් විශේෂයෙන් මේ ධර්මී ශ්‍රවණය කරපු ඔබ සිරු දනාගේම පරම්පරානුගත මිය ගිලින සිරු දනාට පින් අනුමෝදන් වේවා මේ පින් බලයෙන් හැම දිනමත් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සීල් මල්පේසාක්‍ය මහීසක දෙවියන්ටත් මියගිය අවසීල දිනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සැනසීමට පත් වේවා අඛාසත්තාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං අඛාසත්තාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං අඛාසද්ධා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති හැමදනාටම සම්මා සම්බුදු සරණයි